ඊයේ මෙරටට ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් පැමිණියා. ඒ අනුව ඊයේ පෙට්‍රල් නැව නිදහස් කරගනු ලැබුවා. මෙවන විට මෙට්‍රික් ටොන් 37500 කින් යුතු ඩීසල් නැවේ ඩීසල් තොගය ගොඩබෑමට නියමිතව තිබෙනවා. මෙම ඩීසල් නැව නිදහස් කර ගැනීමට අදාළ මුදල බලශක්ති අමාත්‍යාංශය ඊයේ ලබා දී තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක්. මෙවන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මගී බස් රථ ධාවනය 50%කින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන නොමැතිකම නිසා පෞද්ගලික බස් රථ කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඊයේ දිනේදීත් අද දිනේදී පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීම දැඩි අපහසුතාවයකට පත් වුණා. අපිට පෞද්ගලික බස් රථ දහවෙනේ කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. රජය විසින් පෞද්ගලික බස් රථ සඳහා අද හෝ හෙට ඩීසල් ලබා නොදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අනිද්දා දිනේ සිට පෞද්ගලික බස් රථ දහවෙනේ කිරීමේ හැකියාවක් නැහැ. යම් යම් පිරවුම් මහල් වල ආම්බුලස ඩීසල් නිකුත් කිරීම සිද්ධ වෙන බවට ආරංචි ලැබී තිබෙනවා. ඒ ඩීසල් නිකුත් කිරීමෙන් ප්‍රමුඛතාවය පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හෙට දිනේදී ඩීසල් ලබා නොදෙන්නේ නම් මහාමග පෞද්ගලික බස් නැවතී තිබෙන බව අපිට දැක ගන්නට. ඊයේ රාත්‍රියේ සිට ඇතම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් මහල් වලට ඉන්ධන ලැබෙමින් තිබුණා. නමුත් අදත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. මිනිසුන්ට තෙල් ගහන්න නැහැ. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? වාහන කීයක්වත් හොයාගන්න ගොන පෙට්‍රල් නැතුනම මේ විදිහට මොකද්ද මේ රජය කරන්නේ? තෙල් එහෙන් ගණන් වැඩි කරනවා. එක්ක තෙල් නැහැ. මොන කර්මයක්ද මේ? දැන් සෙට් තුනකට විතර ගියා. මොනවත් නැහැ. ඩීසල් සුපර් ඩීසල් ඩීසල් මොනවත් නැහැ. අද තාම එවන විදියකුත් නැහැ තාම නා. ඊයේ ආව 95 ඇඳ වෙලා ආවා. 92 ලෝඩ් දෙකක් ආව හවස එකක් ඉවරයි. ඩීසල් උත් ලෝඩ් එකයි ආවේ එකක් ඉවරයි. තෙල් නැහැ කියන මාත්‍ය දැන් මම කඩුවෙල දිහා ඉඳලා පොලිං. තේම ගණන් පොලිං. හයර් එක දුවන කාලයක් නෑ අපිට. මේ වගේ නම් කාලයක් ආවෙන් ආවෙන්නේ අපේ අවසනාව රටේ තවසනාව. ඔව් කියන්නේ. දැන් පාවර ගියද මෙතනත් නෑ දැන් මම ආපෝ යන්න තමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.